साधु 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 नमस्कार वेवा बुदुर्वनट समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा नम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु साधु साधु। ඒ අපසරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වූ රාහුල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වස්සාන කාලය මුල් කොටගෙන පවත්වනු ලබන සුකාතේ සමන ඡායා සදහම් දේශනා මාලාවයි. අද දවසේ මේ සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තේ මහමෙවුනාව භාවනා අසපුවේ දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස විසින්. ඒ පින්වතුන් අද දායකත්වේ දරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ සිටි රාහුල මහරහතන් වහන්සේ ගැනයි අපි මේ ඉගෙන ගනිමින් සිටින්නේ. රාහුල මහරහතන් වහන්සේ පැවිදි වුණේ අවුරුදු 7. ඒ අවුරුදු 7 පුංචි සාමණේරයන් වහන්සේව උතුම් අරහත්වයට පත් කරවන්නට අවශ්‍ය කරන මේ උපදෙස් මාලාවක් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ලබලා දෙනවා. ඒ උපදෙස් මාලාව සූත්‍ර පිටකේ සූත්‍ර රාශියක සඳහන් වෙනවා. පින්වත්නි, රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමකගේ පුතෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරගෙන ආපු කෙනෙක්. ඉතින් පෙරුම් පුරාගෙන පින්දස් කරගෙන ආපු කෙනාටත් මෙච්චර ධර්මීය දේශනා කරනවා නම් අපි කොතරම් වීරියකින් ධර්මයේ ඉගෙන ගත යුතු වෙනවද? ඒ නිසා තමගේ ජීවිතේට මේ ලැබෙන අවස්ථාව, මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනය අපතිහරින්නේ නැතුව තමගේ ජීවිතේට මේ ධර්ම එකතු කරගන්න ඕන. පින්වත්නි, රාහුල මහරහතන් වහන්සේ ජීවත් වෙලා තියෙන අවුරුදු 48ක් 50ක් වගේ පොඩි කාල සීමාව. ඒ අතරේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සිතෙහි පවතින කෙලෙස් දුරු කරවන, ආශ්‍රව ශ්‍රේ කරවන ධර්මය කියලා දෙන්නේ. ඉතින් මේ දිනවල අපි ඉගෙන ගනිමින් සිටින්න මහරෝහල් රාහුලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ
රාහුල ස්වාමීන් වහන්සේට භාවනා උගන්වපු දේශනාව. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා විමසුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය මුලින් දේශනා කරන්න නැතුව රාහුලේ මේ ධාතු මනසිකාරයේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. පින්වත්නි, මේ භාවනාව තුලින් තමයි සිත පිරිසිදු වෙන්නේ. අපේ ජීවිතේ කොටස් දෙකක් තියෙනවා, සිතයි කයයි. කය අපිරිසිදු වුණාම සෝදලා කරලා පිරිසිදු කරගන්න පුළුවන්. කය විතරක් නෙමේ, සිතත් අපිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වුණාම සිත පිරිසිදු කරන ක්‍රමේ තමයි භාවනාව. භාවනාව කියලා කියන්නේ සිත පිරිසිදු කරන ක්‍රමයට. කෙනෙක් භාවනා ධර්මයන් දියුණු කරනවා නම් එයාට මූලික වශයෙන් සුදුසුකම් කීපයක් තියෙන්න ඕන. භාවනාව දියුණු කරනවා නම් භාවනා කරන කෙනාට සුදුසුකම් කීපයක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ඒ අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන හොඳ පැහැදිලි විශ්වාසය. ඒක තියෙන්නට ඕන. එක ඊළඟ එක තමයි භාවනා කරන කෙනා ගාව තියෙන්න ඕන අදිෂ්ඨානය. අත් නොහරින ඉලක්කේ සපුරගන්න හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඊළඟ තියෙන භාවනාවට සුදුසුකම තමයි සීලය. මුත්තට සිල්වන්ත වෙන්න ඕන. ශ්‍රද්ධාව, අදිෂ්ඨානය, සීලය කියන මෙන්න මේ මූලික කරුණු එයාගේ ජීවිතේ භාවනා කරන කෙනෙකුගේ පදනමි තියෙනවා. ඇයි අපි භාවනා කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ යම් විදිහකින් දමනේ නොකළ විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම් ඒ තරම් මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මන් දකින්නේ නැහැ. මහණනි, දමනේ නොවුණු සිත මහා අනර්ථයක් පිණිසම හේතු වන්නේය. ඔන්න දමනය කරගන්න බැරි වුණු සිත පිරිසිදු කරගන්න බැරි වුණු එයාට මහා අනර්ථයක් සිද්ධ කරලා දෙනවා. මහණනි, යම් විදිහකින් දමනය කළ විට මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම් ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නැහැ. මහණනි, දමනය වූ සිත මහා අර්ථයක් පිණිසම හේතු වන්නේය. එතකොට මහා අර්ථයක් අපිට යහපත් දෙයක් ලබලා දෙනවා දමනය වෙච්ච සිත. සිත දමනය කරන ක්‍රමේ තමයි භාවනාව. සිත දමනය කරන ක්‍රමය තමයි භාවනාව. එතකොට මේ භාවනාව වර්ග දෙකක් තියෙනවා. සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. සමත භාවනාවෙන් සිත වැඩෙනවා. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට වැඩුණු සිතක තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට සමත භාවනාවත් කළ යුතුයි, විදර්ශනා භාවනාවත් කළ යුතුයි.
බුදුරජාණන් වහන්සේ මේ මහාරාවල සූත්‍රයේ විදර්ශන භාවන දෙකක් ඉගෙනවා ඉස්සල්ලා. පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් විමසන ආකාරය, ධාතු මනසිකාරේ විමසන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්න යන්නේ සමත භාවනාව සම්බන්ධව. එතකොට භාවනා වර්ග දෙකයි. සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. සමත භාවනාවෙන් සිත වඩනවා, විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩෙනවා. හැබැයි වැඩුණු සිතක තමයි ප්‍රඥාව වැඩින්නේ. ඊළඟට මේ භාවනාව කරගෙන යන කෙනාට තියෙන බාධක. එහෙම නැත්තම් භාවනාවට ඇති සතුරා. භාවනාවට ඉන්නවා සතුරු පද්දිනි. ඒ තමයි නීවරණ. නීවරණ කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පහ පංච නීවරණ තමයි භාවනාවට තියෙන ප්‍රධානම සතුරු. එතකොට භාවනා කිරීම කියලා කියන්නේ කුමක්ද? පින්වත්නි, භාවනා කිරීම කියලා කියන්නේ නීවරණ ධර්මයන් යටපත් කොට ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමටයි. භාවනා කිරීම කියලා කියන්නේ පංච නීවරණ යටපත් කොට ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමටයි. බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුමක් තියෙනවා සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ ජාගර කියලා. පහක් නිදාගන්නකට පහක් ඇහැරලා ඉන්නවා. පහක් ඇහැරලා සිටිද්දි පහක් නිදාගන්නවා. එතකොට භාවනාව කියලා කියන්නේ සරල වශයෙන් කිව්වොත් පංච නීවරණ යටපත් කරලා ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. භාවනා කරනවා කියලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයි පංච නීවරණයි මුහුණින් මුහුණට සටනකට පිළිපැන්නුවා වගේ වැඩක්. සටනකට පිළිපැන්නුවා වගේ වැඩක්. දැන් සටන් කරනවා. මොනවද සටන? එක පැත්තක ඉන්නවා නීවරණ, අනිත් පැත්තේ ඉන්නවා මේ ඉන්ද්‍රිය ධර්ම. ඔන්න අපි භාවනා කරනවා. භාවනා කරනවා කියලා තියෙන්නේ මේ දෙක මූණට මූණ සටන් කරනවා. බල වැඩි මොන පැත්තටද? ඒ පැත්තට ජය ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලවත් නම්, ඉන්ද්‍රිය ධර්ම බලවත් නම් ඒ පැත්ත සමතේ දියුණු වෙමින් සමාධිය පැත්ත මේ ඇති වෙනවා. නීවරණ ධර්ම බලවත් නම් සමාධිය යටපත් කරලා නීවරණ ධර්ම ජය ගන්නවා. ඔන්න ඔය දෙක එකට මුහුණට මුහුණ සටන් කරන එකට කියනවා භාවනාව කියලා. දැන් අපි රාහුල ස්වාමීන් වහන්සේට ඔන්න විදර්ශනා භාවනාව ඉගෙනුවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ දේශනාවේ උගන්වනවා සමත භාවනාව. අද දවසේ මේ පින්වතුන්ට කියලා දෙන්නේ මහා රාහුල වද සූත්‍රී ඉතිරි කොටස භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාලා මෙත්තං රාහුල භාවනං භාවේසි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතු යෝ ව්‍යාපාදු සෝපයිසති. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ මෛත්‍රී භාවනාව වඩන්ඩ. රාහුලේ මෛත්‍රී භාවනාව වඩන ඔබගේ යම්කිසි ව්‍යාපාදයක් ඇත්නම් ඒ ප්‍රහීන වන්නේය. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාහුලේ මෛත්‍රී භාවනාව වඩන්න.
මෛත්‍රී භාවනාව කියන්නේ මිත්‍රත්වය. මිත්සිත. අපි තව කෙනෙකුට මිත්‍රත්වයක් පවත්වනවා නම් අන්න එකට කියනවා මෛත්‍රී භාවනාව. මෛත්‍රිය. මෛත්‍රී භාවනාව ක්‍රම දෙකකට දියුණු කළ හැකි. එක මහග්ගත්ත ක්‍රමය. මහග්ගත ක්‍රමය කියලා කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ප්‍රදේශ ප්‍රදේශ වශයෙන් පුළුල් කරන එක. මම නිවසේ සිටින, ගමේ සිටින, නගරේ සිටින ඒ විදිහට. ඒකට කියනවා මහග්ගත්ත ක්‍රමය. ඒකට කියන මහග්ගත චේතෝ විමුක්තිය. මහග්ගත ක්‍රමය. ඊළඟ පස්සේ දෙවනි ක්‍රමේ තමයි අපමාන ක්‍රමය. අපමාන චේතෝ විමුක්තිය. අපමාන කියලා කියන්නේ දිශා වශයෙන් උතුරු දිශාව කියපුවම කෙරවලන්නේ. උතුරු අනු දිශා අනු දිශා වශයෙන් වඩන එක තමයි මෛත්‍රී භාවනාව දියුණු කරන ක්‍රම දෙක. එතකොට අපි දන්නවා මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද? මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයට පත් වෙම්මා. ඊළඟට මා මෙන්ම මේ නිවසේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඉරිසියා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා, සාන්ත සුවයට පත් විත්වා. වඩනවා. මම ගම නිවස ගම නගරයේ එහෙමයි දිසා අනු දිසා වශයෙන් වඩනවා. හොඳට වඩනවා. අන්නේට කියනවා මෛත්‍රී භාවනාව. මෙහිම මෛත්‍රී භාවනාව වැඩුවොත් වැඩුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ව්‍යාපාදයේ තරාව ප්‍රහීන වෙනවා. එහෙමනම් තරහ යන වන් තරහ යන්නේක ප්‍රහාණය කරන්න නම් එයා මෛත්‍රී භාවනාව වඩන්න ඕන. මෛත්‍රී භාවනාව වඩන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී භාවනාවේ ආනිසංස. සුඛං සුපති හොඳට නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති හොඳට ඇහැරෙනවා. න පාපකං සුපිනම් පස්සති. මේ පාපියු සීන දකින්නේ. මනුෂ්‍යාන ප්‍රියෝති මනුෂ්‍යන්ට හරි ප්‍රියයි. අමනුෂ්‍යාන ප්‍රියෝති අමනුෂ්‍යන්ට අප්‍රියයි. දේවතා රක්කන්ති දෙවියෝ රකිනවා. ඊළඟට මුහුණ පැහැපත් වෙනවා. අසම්මුල්ල කාලංක සිහි මුලා වෙන්නේ නැතුව මැරෙනවා කියනවා. මාර්ගඵල ලබන්න බැරි වුණොත් බ්‍රහ්මලෝකෙ ගිහිල්ලා උපදිනවා. ඔන්න මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස. එතකොට හොඳට මහන්සි ගන්න ඕන පංච නීවරණ යටපත් කරලා මේ මෛත්‍රී භාවනාව දියුණු කරන්න. මෛත්‍රී භාවනාවෙන් මගඵල සමාධි දියුණු කරන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා රාහුලය මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩන වඩනකොට රාහුලය ව්‍යාපාදයක් තරහ ගතියක් ඇද්ද ඒක නැති වෙලා යනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ගීකල පුත්‍රත්නි වූ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ භාවනාව උගන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය කරුණා භාවනාව දියුණු කරන්න. කරුණා භාවනාව දියුණු කරන්න. කරුණා භාවනාව කියලා කියන්නේ පර දුක්ඛේ හදයන් කම්පීටිටි කරුණා. අනුන්ගේ දුක දැකලා හිත කම්පා වීම තමයි, හදවත කම්පා වීම තමයි කරුණාව කියලා කියන්නේ. අන් අයගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇතිවන
අනුකම්පාව කරුණාවයි. අනුන්ගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇතිවෙන අනුකම්පාව කරුණාවයි. මනුස්ස ලෝකේ ජීවත් වෙන අප සියලු දෙනාට වරින් වර දුක් විවිධ කරදරවලට භාජනය වෙන්න සිදු වෙනවා. ලෙඩ දුක්, ස්වභාවික විපත් ආදී බොහෝ දෙනි කායිකවත් මානසිකවත් පීඩා විඳිනවා. ඒ ආකාරයෙන් අසරණ භාවයට පත් වූවන් දෙස අනුකම්පාවෙන් බැලීමේදී ඇතිවන්නේ කරුණාවයි. කරුණාවයි. එතකොට කරුණා භාවනාව දියුණු කළොත්, කරුණා භාවනාව වැඩුවොත්, යම්කිසි විහිංසාවක් වෙද්ද රාහුලය ඒක නැති වෙලා යනවා. විහිංසාව කියලා කියන්නේ අනුන්ට හිංසා පීඩා කරන්න තියෙන අදහස. අනුන්ට රිද්දවන්න තියෙන අදහස. යමෙක් කරුණා භාවනාව වඩනවා නම් අනුන්ට හිංසා පීඩා කිරීමේ අදහස ප්‍රහීන වෙලා යනවා. කෙසේද කරුණා භාවනාව දියුණු කරන්නේ? මම කායික පීඩා නැතික් වෙම්මා, මානසික පීඩා නැතික් වෙම්මා, කායික සුවයෙන් සුවපත් වෙම්මා, මානසික සුවයෙන් සුවපත් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා. මොන වඩනවා? මම නිවසේ සිටින, ගමේ සිටින, මෙහෙම මහග්ගත අප්‍රමාණ විදිහට පුල් කරනවා. ඔන්නේ කරුණා භාවනාව වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට භාවනා දෙකක් ඉගෙනුවා මෙතන. මෙවට කියන්නේ බ්‍රහ්ම විහාර භාවනා. පළවෙනි එක තමයි මෛත්‍රිය. දෙවෙනි එක කරුණා භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරුණා භාවනාව දියුණු කළ හිංසා කරන්න තියෙන අදහස නැති වෙනවා. මෛත්‍රී භාවනාව සිදු කළ තරහ ගතිය ප්‍රහාණය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා රාහුලය මුදිතා භාවනාවත් වඩන්ඩ. රාහුලය මුදිතා භාවනාව වඩාගෙන වඩාගෙන යනකොට ය අරති සාපහිස්සති, අරතිය ප්‍රහාණය වෙනවා. එතකොට මුදිතාව කියන්නේ කුමක්ද? මේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක්. අන් අයගේ දියුණුව දැක ඒ කෙරෙහි ඇති කරගන්නා සතුට මුදිතාවයි. කෙනෙක් මේ ජීවිතය තුළ ධාර්මිකව ධනය රැස් කරගෙන ඉඩකඩම් ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙන්න පුළුවන්. ඒව දැකීමෙන් අපේ සිතේ ඉරිසියාවක් ඇති නොකරගෙන සතුටක් ඇති කරගන්නට හැකියාවක් තියෙනවා නම් එය මුදිතාවයි. කෙනෙක් දියුණු වෙලා යනකොට ඒ දියුණු වෙන එක දැකලා සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඒක මුදිතාවයි. ඒ වගේම කෙනෙක් ඉගෙන ගැනීමෙන්, කීර්තියෙන්, ප්‍රශංසාවෙන්, ශරීර වර්ණයෙන් වැඩෙන්න පුළුවන්. ලස්සන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ සෑම කරුණකදීම අපේ සිතේ සතුටක් ඇති කරගන්නට අපි දස්ස වෙන්න ඕන. කෙනෙක් දියුණු වෙලා යනකොට අපි දැකල සතුටක් ඇති කරගන්න දස්ස වෙන්න ඕන. සමහර විට කෙනෙක් තවත් කෙනෙකුගේ ලස්සන රූපයට ඉරිසියා කරනවා. ඒ අර බුදුරජාණන් වහන්සේ කාලේ හිටියනේ කුණ්ඩේ දිග ලස්සන කෙනෙක්. ඉතින් මෙයා හරි ලස්සනයි. මොකෙන්ද ලස්සන? කුණ්ඩේ. ඔන්න බල්ල ඉරිසියා කළා.
ඉරිසියා කරලා එයාගේ සේවිකාවට දුන්න නානකොට හිසේ ගල්වන්න විස බෙහෙතක් දාලා. ඒක දාසි අරගෙන නාන වෙලාවේ දුන්න මේක හිසේ ගාන කියලා. ඒක හිසේ ගාලා පින්වත්නි වතුරේ ගිලුණා. ගිලිලා උඩට එනකොට කෙස් ඔක්කොම ගැලවුණා. අන්න ඉරිසියාව. ඒ ඉරිසියාව තවත් කෙනෙකුගේ කීර්ති ප්‍රශංසාවලට ඉරිසියා කරනවා. ඒයි බුදුරජාණන් වහන්සේ දවසක් රජගහනුවර බුදුරෙස් විහිදවාගෙන පාරි වඩිනවා. මනුස්සු වැඳගෙන සාදුකාර දෙනවා. මොනවාද? බුදුරැස් විහිදමින් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා. මේක දැක්කා දේවදත්ත. දේවදත්ත දැකලා ඉරිසියා කළා. එතින්ල තම වෛරි පටන් ගත්තේ. එතකට මේ වගේ අකුසල් සිතුවිලි සිතෙන් දුරු කරලා ඒ අවස්ථාවල සතුටක් ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. මුදිතා භාවනාව දියුණු කරන්න ඕන නිතර නිතර. බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතා භාවනාව වඩනකොට වඩනකොට රාහුලය අරතිය දුරු වෙනවා. අරතිය කියන්නේ කුසල් දහම්වල සිත නොයලෙන ගතිය. මෙන්න මේ මුදිතා භාවනාව හොඳට දියුණු කළ යුතුයි පින්වත්නි. මුදිතා භාවනාව වඩනවා නම් අරතිය දුරු වෙනවා. අරතිය කියන්නේ කුසල් දහම්වල සිත ඇලෙන්නේ නොයලෙන ගතිය. ඒක දුරු කරගන්න පුළුවන් වෙනවා මේ අනිතව. මොනවද අරතිය කියලා කියන්නේ? කුසල් දහම් වල ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ එයාට ධර්ම කියව ගන්න බෑ. ධර්ම කියන්න බෑ, අමාරුයි. පොත කියව ගන්න බෑ, ධර්ම කියවන්න අමාරුයි. බණ අහන්න අමාරුයි. කැමති නෑ, හිත කැමති නෑ. පොත් කියවන්න කැමති නෑ. ධර්ම අහන්න කැමති නෑ. භාවනා කරන්න කැමති නෑ. ඒකට කියනවා අරතිය. උසස් කුසල් දහම්වල සිත ඇලෙන්නේ. මේ අරතිය උපකාර වෙන්නේ කුමටද? බුදුරජාණන් වහන්සේ වදාලා තීන මිද්දේ ඇතිවෙන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. තීන මිද්දේ නිදිමත අලසකම ඇතිවෙන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ කරුණු කාරණා කීපේ අතර පළවෙනි එක තමයි අරති. කුසල් දහම්වල සිත ඇලෙන්නේ බෑ කියලම හිතෙන්නේ, අමාරුයි කියලම හිතෙන්නේ. පොත ගත්තාම කියවන්න හිතෙන්නේ, ධර්මය අහන්න හිතෙන්නේ, බණ භාවනා කරන්න හිතෙන්නේ, සූත්‍රය පාඩම් කරගන්න හිතෙන්නේ. ඒකට කියනවා අරතිය. තනියෙන් ඉන්න හිතෙන්නේ අරති. ඊළඟට තන්දි, කම්මැලි කඩනවා. බත් සම්මදෝ බත්මතේ අරති තන්දි විජම්බිකා ඈනුන් අරිනවා. බත්මතේ චේතසෝ ලීනත්තා සිතේ හැකිලීම. මේ වගේන් තමයි තීන මිද්දේ නිදිමත ඇති වෙන්නේ. එතකොට උසස් කුසල් දහම්වල ඇලෙන්න නොයලෙන්ඩ හුඟක් උපකාර වෙනවා නිදිමත. පොතක් ගත්තද නිදි, බණ අහනකොට නිින්ද යනවා, ඊළඟට බණ භාවනා කරනකොට නිින්ද යනවා. ඒ කියන්නේ මේ අරතිය ප්‍රහාණය වෙලා නැහැ. අරතිය ප්‍රහාණය නොවෙන්ඩ හේතුව තමයි අරතිය ප්‍රහාණය කරන මාර්ගයේ එයා යන්නේ. අරතිය ප්‍රහාණය කරන මාර්ගයේ කුමක්ද? මුදිතා භාවනාව. ඔන්න අපි මෙන්න මේක හොඳට අල්ලගෙන තමන්ට කම්මැලි වෙනවනම්, සිත බෑ කියනවනම්, නිතර නිතර පින්වත්නි මුදිතා භාවනාව වඩන්න. දැන් අපි ඉගෙන ගත්තා මෛත්‍රී භාවනාවෙන් වෙන්නේ ව්‍යාපාදයේ දුරු වෙන එක. ඊළඟට කරුණා භාවනාවෙන් වෙන්නේ
හිස්සා පීඩා කරන එක දුරුවෙන එක. බලන්න මේ මුදිතා භාවනාවෙන් වෙන්නේ කුමක්ද? මේ අරතිය දුරුවෙන, මෙන්න මේක දුරු කරගන්න මහා විශාල මහන්සියක් ගන්න ඕන. ඒ නිසා නිතර නිතර මුදිතා භාවනාව වැඩි යුතුයි. මුදිතා භාවනාව වඩන්නේ කෙසේද? මම ආයුෂයෙන් වැඩෙම්මා, වර්ණයෙන් වැඩෙම්මා, සැපයෙන් වැඩෙම්මා, බලයෙන් වැඩෙම්මා, යසසින් වැඩෙම්මා, කීර්තියෙන් වැඩෙම්මා, ප්‍රඥාවෙන් වැඩෙම්මා කියලා මාමින්ම මේ නිවසේ සිටින සියලු දෙනාම ආයුෂයෙන් වැඩෙම්මා, වර්ණයෙන් වැඩෙම්මා, සැපයෙන් වැඩෙම්මා, බලයෙන් වැඩෙම්මා, යසසින් වැඩෙම්වා, කීර්තියෙන් වැඩෙම්වා, ප්‍රඥාවෙන් වැඩෙම්වා කියලා එයා අර විදිහටම මහග්ගත ක්‍රමයටත් අප්‍රමාණ ක්‍රමයටත් මේ මුදිතා භාවනා වඩනවා. පින්වත්නි, නිතර නිතර මේ භාවනා සිදු කළ යුතුයි. මුදිතා භාවනා වඩනකොට වඩනකොට එයාගේ කුසල් දහම්වල සිත නොයැලෙන ගතියක් ඇද්ද ඒක දුරු වෙනවා, නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට උගන්වනවා තමගේ පුතාට. එතකොට කොයි තරම් සෙනෙහසකින් මේ ධර්මය කියලා දෙනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ උපේක්ෂා භාවනාවත් වඩන්න. උපේක්ෂා භාවනාවත් වඩන්න. අපට එදිනෙදා ජීවිතේ මුහුණ දීමට සිදුවෙන දුක් කරදර හමුයි, අපි දුකටපත් වෙනවා. සතුට ලැබෙන අවස්ථාවලදී අපි සතුටටපත් වෙනවා. මේ අයුරින් සැප සතුට ලැබෙන අවස්ථාවලත් දුක් කරදර ලැබෙන අවස්ථාවලත් මැදිහත් සිටින් යුතුව කටයුතු කිරීම උපේක්ෂාවයි. සතුටෙදි උද්දාමයටපත් වෙන්නෙත් නැහැ, දුකෙහි වැළපි වැළපි ඉන්නෙත් නැහැ. එතකොට දුකෙහි වැළපි වැළපි ඉන්නෙත් නැහැ, සිතේ මේ සතුටෙදි උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. මේ දෙකෙන් මැදිහත් වීමට, මැදිහත් වීමට තමයි උපේක්ෂාව. උපේක්ෂා භාවනාව පුරුදු කළ විට දුක් කරදර නිසා ඇතිවෙන පීඩාවටපත් වෙන්නේ නැහැ. සැප සතුට නිසා ඇතිවෙන උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. එයාට එයා මැදිහත්ව ඉන්නවා නම් දුකක් කරදරයක් ආපුවම එයාට ඒක විඳ ගන්න පුළුවන්. එයාට සැප සතුටක් ආවත් ඒක එයාට මධ්‍යස්ත විඳ ගන්න පුළුවන්. මැදිහත් වීමෙන් ඒ සියල්ල විඳ ගැනීමට හැකි වෙනවා. අපි සියලු දෙනාම අටලෝ දහමට මුහුණ දීමට සිදු වෙනවා. අටලෝ දහම කියන්නේ ලාභ හම්බ වෙනවා, ක්ලාභ වගේම පාඩුත් හම්බ වෙනවා. ප්‍රශංසත් කරනවා මිනිස්සු, නින්දත් කරනවා. යසස් තියෙනවා, පිරිසත් ඉන්නවා, ආයස පිරිස නැති වෙලත් යනවා. සැපත් ලැබෙනවා, දුකත් ලැබෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ලෝකෙ පෙරලෙනකොට, ලෝකෙ කියන්නේ කොහමද? ඇස කන නාසය දිවකය මනස නම් වූ ලෝකේ, මිනිසයා. ලෝකෙ පෙරලෙනකොට අටලෝ දහම පෙරලෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අටලෝ දහම පෙරලෙනකොට ලෝකෙ පෙරලෙනවා. එතකොට ලෝකෙ කියන්නේ මිනිසයා. මිනිසයන්ට සැපසහගතය වෙනකොට අටලෝ දහම පෙරලෙනවා. අටලෝ දහම පෙරලෙනකොට මනුෂ්‍යයා පෙරලෙනවා. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ දෙක පෙරලි 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 තමයි යන්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් අටලෝ දහමට මුහුණ දිය යුතුයි. අටලෝ දහම කිව්වේ ලාභ, කාලෙකට ලාභ. ලාභම නැහැ පාඩු. පිරිස හොඳයි හොඳයි කියලා ගුණ කියනවා, ගුණම නැහැ බනිනවා. සමහරලාට පිරිස රෑ 20ක් වෙනවා, යසස තියෙනවා යාට, යසස නැති වෙනවා. සැප එනවා, සැප කලයි, දුක් එනවා.
මේක පෙරලි පෙරලි යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපි සීළු දෙනාම මේ අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. අටලෝ දහම හමුවේ කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට උපේක්ෂා භාවනාව වැඩිය යුතු වෙනවා. අන්න අපේ ජීවිතයට තියෙන වටිනම දේ තමයි උපේක්ෂා භාවනාව මේ දියුණු කරන එක. උපේක්ෂා භාවනාව වැඩුවොත් සිද්ධ වෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා උපේක්ෂා භාවනාව වැටුවොත් රාහුලය පටිගය දුරු වෙනවා. පටිගය කියලා කියන්නේ ගැටෙන ස්වභාවය. අපේ ජීවිතේට හරීම වටින උපදෙස් මේ දෙන්නේ ගැටෙන ස්වභාවය. ඇයි පොඩ්ඩ පොඩි දෙයටත් ගැටෙනවා, ගැටි ගැටි යනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ උපේක්ෂා භාවනාව වඩනකොට වඩනකොට ගැටෙන ස්වභාවේ පටිගය නැති වෙලා යනවා, දුරු වෙනවා. එහෙමනම් මේ තරම් මේ ආනිසංශයක් ලැබල දෙන මේ උපේක්ෂා භාවනාව කෙසේද වඩන්නේ? උපේක්ෂා භාවනාව මෙන්න මේ ආකාරයෙන් වැඩි යුතුයි. මම ලාභය නිසා සතුට නොවිම්වා, අලාභය නිසා දුක් නොවිම්වා, ප්‍රශංසා නිසා සතුට නොවිම්වා, නින්දා නිසා දුක් නොවිම්වා, යසස නිසා සතුට නොවිම්වා, ආයස නිසා දුක් නොවිම්වා, කායික සැපයෙන් සතුට නොවෙම්වා, කායික දුකකින් දුක් නොවෙම්වා, මානසික සැපයෙන් සතුට නොවෙම්වා, මානසික දුකකින් දුක් නොවෙම්වා, සාන්ත සුවයට පත්වෙම්වා. මේ විදිහට මහග්ගත ක්‍රමය තමාගාව ඉඳලා පුළුල් කරන එකයි, අපමාන ක්‍රමයයි දිසා අනුදිසා වශයෙන් මේක දියුණු කරන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන භාවනා හතරක් දියුණු කළා, ප්‍රගුණ කළා, විස්තර කළා. මොනවද? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ භාවනා. ඒ කියන්නේ බ්‍රහ්මයා සතුව තියෙනවා කියන මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාව. අන්නේව සිහි කරමින් කියන. එතකොට මෛත්‍රියද වැඩුවොත් එයාගේ ජීවිතේ ව්‍යාපාදේ තරහව දුර වෙලා යනවා. ඊළඟට කරුණා භාවනාව වැඩුවොත් එයාගේ ජීවිතේ හිංසා පීඩා කරන ගතිය දුර වෙලා යනවා. ඊළඟට මුදිතාව වැඩුවොත් විශේෂයෙන් අරතිය, කුසල් දහම්වල නොයලීම දියුණු මේ දුර වෙලා යනවා. උපේක්ෂා භාවනාව වැඩුවොත් ගැටි ගැටි යන එක පටිගය දුර වෙලා යන. ඔන්න ගැටි ගැටි යන කෙනෙක් ධර්මය අහනවා නම් එයාට හොඳ අවවාදයක්. කුසල් දහම් වල මේ හිත දෙන්න නැත්තම් දියුණු කරන්න හොඳ අවවාදයක් මේ බුදුරජාණන් වහන්සේ මේ පොඩි රාහුලට දෙන්නේ. එතකොට තමගේ ජීවිතයට මේක හරි උපකාර වෙනවා. මොනවද භාවනා හතර? මේ භාවනා හතරම හොඳට ඉගෙන ගන්න ඕන, පාඩම් කර ගන්න ඕන. පාඩම් කරගෙන නිතර නිතර වඩන්න, නිතර නිතර වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යමෙක් මලක සුවඳේ බින වෙලාවක් ධර්මී මෙස්සිත වඩනවා නම් ඒ පින අතර අග්‍රයි කියලා. එතකොට එක පැත්තකින් පින් රැස් වෙනවා, එක පැත්තකින් මේ ආශ්‍රව සේකරවන මඟට යොමු වෙනවා. එතකොට මෙන්න මේ භාවනා හතර දියුණු කළ යුතුයි. මෛත්‍රී භාවනාව, ඊළඟට කරුණා භාවනාව, ඊළඟට
මුදිතා භාවනාව ඊළඟට උපේක්ෂාව. සමහරු බොහෝ විට කරන්නේ මෛත්‍රී භාවනාව කරලා එතනින් නවතිනවා. එතකොට අර හිංසා පීඩා කරන්න තියෙන හිතේ ගතිය අරතිය ගැටෙන ස්වභාවය දුරු වෙන්නේ නැහැ. බණ භාවනාවට කැමති කෙනා මේ භාවනා වර්ග හතරම දියුණු කරන්න ඕන. මම මුලින් කිව්වා භාවනාව සම්බන්ධව මේ කරනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම යටපත් කරලා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා පංච නීවරණ යටපත් කරන එකයි. මම ඔබට කියන්නම් භාවනා කරන විදිහ. දැන් අපි මෛත්‍රී භාවනාව ඉගෙන ගත්තානේ. ඔන්න කෙනෙක් නිදහසේ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්නවා. මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්නකොට එයා සතුව තියෙනවා මේ අංග පහ. මොනවද? එයාට තියෙනවා ශ්‍රද්ධාවක්. මේක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ පැහැදීමක් විශ්වාසයක් තියෙනවා. ශ්‍රද්ධා, වීරිය. එයා කාලේ කැප කරලා මේක භාවනා කරන්න ඕනේ කියලා අදහස තියෙනවා. වීරිය. ඊළඟට එයන් සිහිය තියෙනවා භාවනා වාක්‍ය ටික කියන්න. සිත එකඟ බවකුත් තියෙනවා. මේ ටික කරගෙන යන්න එයාගේ ප්‍රඥාවක් තියෙනවා. ඔන්න අපි ටික ටික භාවනා කර කර භාවනා කරනවා. ටික ටික ඉස්සරහට භාවනා කරනවා. මොනවද භාවනා කරනවා කියලා කියන්නේ කොහොමද? මම වෛර නැත්තෙක් වෙන්න, තරහ නැත්තෙක් වෙන්න, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙන්න, දුක් පීඩා නැත්තෙක් වෙන්න, සුවසේ ජීවත් වෙන්න, සාන්ත සුවයටපත් වෙන්න. ඔන්න අපි භාවනා වාක්‍ය කියෙමින් භාවනා වඩනවා. වඩනකට වෙන්නේ මොකද? තිබ්බු ඉන්ද්‍රිය ධර්ම ටික නැති වෙලා නීවරණ ධර්මයන් මතුවෙනවා. එක්ක සිත කාමයට යනවා. එක්ක ව්‍යාපාදයට යනවා. එක්ක ටික වෙලාවකින් නිදි කිරෙනවා. එක්ක සිත විසිරි විසිරි යනවා. භාවනා වාක්‍යයක් කියන වෙන වෙනවත් හිතෙනවා. භාවනා වාක්‍යයක් කියන වෙන වෙනවත් හිතෙනවා. ඊළඟට සැකයි. මේ මෛත්‍රී භාවනාව කරලා මේ සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා යාට ධර්මයේ පිළිබඳ සැකයි. අර නීවරණ ධර්මයන් ඇවිල්ලා එයාගේ අර ඉන්ද්‍රිය ධර්ම යටපත් කරලා දානවා. එතකොට එයාගේ භාවනාව දියුණු වෙන්නේ නැහැ. එයාගේ භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා ධර්මයන් දියුණු කරගන්න මේ විශාල මහන්සියක් කැපවීමක් කළ යුතුයි. කැපවීමක් වල මේක හොද්ද රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දෙන හොඳම අවවාදයක්. මේ අවවාද මත තමයි රාහුල ස්වාමීන් වහන්සේ වැඩිලාවේ. වැඩිලාවේ එහෙමනම් මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ අවවාද දෙනකොට එයා භාවනාව අතාරිනවාද? හරි සතුටින් බා. එතකොට රාහුල කිසි කෙනෙක් එක ගැටුන්නේ නැහැ. ඇයි ගැටුන්නේ නැත්තේ? ගැටෙන්නේ නැති එකේ බීජේ එයා මූලික දේ තියෙනවා. උපේක්ෂා භාවනාව වඩනවා. කම්මැලි නැහැ. අරතිය නැහැ. මුදිතා භාවනාව වඩනවා. කිසි කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නැහැ. ඊළඟ කරුණ භාවනාව වඩනවා. තරහ නැහැ. මොන පිරිසත් එක්ක බොහෝ මෛත්‍රියෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ දුන්නු අවවාද හිස් මුදුනින් පිළිඅරගෙන කටයුතු කරන එක. හිස් මුදුනින් පිළිඅරගෙන කටයුතු කරපු එක තමයි මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ මේ ඉහළ තත්වයට ආවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා රාහුලේ අසුභ භාවනාව දියුණු කරන්න. අපි අසුභ භාවනාව මේ ධාතු මනසිකාර භාවනාවේ කොටස් 32ක් අපි ඉගෙන ගත්තා. පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි. ඒ අසුභ භාවනාව දියුණු කරන්න ඕනේ. ඊළඟට අනිත්‍ය සංඥාව දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා. අසුභ භාවනාව වඩාගෙන වඩාගෙන යනවනම් එයාගේ රාගේ ප්‍රහාණය වෙනවා.
ඊළඟට අනිත්‍ය සංඥාව දියුණු කරගෙන යනවනම් අනිත්‍ය සංඥාව දියුණු කරගෙන යනවනම් එයාගේ අස්මිමානී මම වෙමි කියන හැඟීම දුරු වෙලා යනවා. අස්මිමානී දුරු වෙලා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට මේ මහා රාහුලවාද සූත්‍රය කියලා කියන්නේ භාවනා වර්ග රාශියක් පිරි දෙසුමක්. පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් විමසන ආකාරය, ධාතු මනසිකාරය අනිත්‍ය වශයෙන් විමසන ආකාරය, ඊළඟට මේ සතර බ්‍රහ්ම විහරණ භාවනා දියුණු කරන ආකාරය, ඊළඟට අසුභ භාවනාව දියුණු කරන ආකාරය, ඊළඟට අනිත්‍ය සංඥාව භාවනාව දියුණු කරන ආකාරය, ආනාපාන සති භාවනාවත් මේ දෙසුමේ විස්තර වෙනවා. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවවාද වශයෙන් වදාළ මේ සතර බ්‍රහ්ම භාවනාවන් දියුණු කරගන්න හිත කැමැත්ත ඇති කරගන්න. මෛත්‍රී භාවනාව දියුණුකොට ව්‍යාපාදේ ප්‍රහාණය කරගනිමින්, කරුණා භාවනාව දියුණු කරමින් විහිංසාව දුරු කරගනිමින්, මුදිතා භාවනාව දියුණු කරමින් අරතිය දුරු කරගනිමින්, ඊළඟට මේ උපේක්ෂා භාවනාව දියුණු කර ගැටෙන ස්වභාවය දුරු කරගනිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. සුකාතේ සමන ඡායා සදහම් දේශනාව සඳහා අද දවසේ අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ මහමෙවුනා භාවනා අසපුවේ දහම්පාසල් ආචාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවේ බොහෝ කලක් වැඩ සිට ලංකාවට වැඩම කරන එංගලන්තයේ දහම්පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය කියා දුන් පින්වත් දෙහිඅත්ත කණ්ඩී සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් එංගලන්ත මහමෙවුනාව දහම් පාසලේ කටයුතු මහත්සේ සොයා බලා අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන පින්වත් ඉබ්බාගමී නයන බෝධි ස්වාමින් වහන්සේට සහ එංගලන්ත අසපුවේ වැඩවසන පින්න ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, ඒ වගේම අධ්‍යයන වර්ෂයක් ගෙවි නැවත එළඹෙන සැප්තැම්බර් ආරම්භ වන එංගලන්ත මහමෙවුනාව භාවනා අසපුවේ දහම් පාසලේ පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ට සහ දහම් පාසල් දරුවන්ට සුවසේ ධර්මයේ හැසිරීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කියන උතුම් අදහසින් අද දවසේ මේ දායකත්වයේ දරනවා. ඉතින් රැස්කල සියලු පුණ්‍ය ධර්මියෝ සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය රැකවරණ දිව්‍ය ආරක්ෂාව මේ සියලු දෙනාට සලසත්වා, පිණිස සතුට වන දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මියෝ දායකත්වයේ දරූ පින්න සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගොස් සිටින යම් තාක් ඥාතීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා, මිය පරලව ගිය ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත් වෙත්වා, සූපත් වෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇදල කොට ඇති සියලු ස්වාමීන් වහන්සේලාට ආගාරික මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, නිදුන් නිරෝගී සුවපත් භාවි දීර්ඝායුෂ සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. අද අනුග්‍රහය දරන එංගලන්ත මහමෙවුනා භාවනාසුපේ දහම්පාසල් ආචාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස, ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා එංගලන්ත මහමෙවුනා භාවනාසුපේ කලක් වැඩ සිටි සිට ලංකාවට වැඩම කරන එංගලන්ත දහම්පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය කියා දුන් පින්වත් දෙහිඅත්ත කණ්ඩී සද්ධාතිස්ස ස්වාමින් වහන්සේටත්, පින්වත් ඉබ්බාගමී නයන බෝධි ස්වාමින් වහන්සේටත්, එංගලන්තය අසුපී වැඩවසන පින්න සීල් ස්වාමින් වහන්සේලාට මේ පින අනුමෝදම් වෙත්වා, නිදු නිරෝගී සුවපත් භාවි දීර්ඝායුෂ සැලසේවා,
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. එංගලන්ත මහමෙවුනා භාවනා සුභේ දහම් පාසල්ලේ ඒ අලුතෙන් එළඹෙන වාරේ කටයුතු කිරීමට ඒ ගුරු මහත් මහත්මීන්ටත් දහම් පාසල් දරුවන්ටත් ඒට උදව්පකාර කරන සියලු පින්වතුනටත් පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදු නිරෝගී සුවපත් භාවි දීර්ඝායුෂ සැලසේවා. ඉදිරි අනාගත සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. සහ සම්බන්ධන සීලු දෙනාට ශ්‍රද්ධාකාරි මණ්ඩලයේ සීලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන්ට උදව්පකාර කළ සීලු දෙනාට ධර්ම සීලු දෙනාට ශ්‍රමණි කරන සීලු දෙනාට මේ පින් අනුමෝදන් වීමේ කායික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැපසන සිල්ලෝ දාවිත්වා නිදු නිරෝගී සුවපත් භාවීට පත්ත්වා දීර්ඝායස සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සීලු පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.